අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් බොහෝ වෙදගත් විශේෂ තොරතුරු තමයි අරගෙන ආවේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දැනට යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම සපෝට් කරන්න. පළවෙනි තොරතුරුව, කුවේට් රටේ මේ වෙන විට ව්‍යාජ රැකියා ආයතනවල හරහා බොහෝ දෙනෙක් අහු වෙලා තියෙනවා. මේ පිළිබඳව දැන් කුවේට් සමාජ මාධ්‍යවලත් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම ෂූන් වීසා කම්පැනිවල සමාගම්වල වීසා තියෙනවා. ඒවගේම මෙන්න මේ වීසා හරහා ඔබගේ පවුල් ගෙන්න ගන්න පුළුවන්. මේ සියලු දේටම ඔබට යන්නේ ඩිනාර් 2000යි. ලක්ෂ 20ක් ලංකාවේ මුදල්ලෙන් ලක්ෂ 25ක් 30ක් කියලා මෙන්න මේ වගේ වංචාවක් සිදු වෙනවා. මේ පිළිබඳව අභ්‍යන්තර කරතු අමාත්‍යාංශයටත් විශේෂයෙන්ම දැනුවත් කරලා තියෙනවා. ඒවගේම මේ වන විට කුවේට් රටේ ඇතුළත් බොහෝ දෙනෙක් මේ වංචාවල් වලට අහු වෙලා තියෙනවා. පහුගිය දවස්වල ඉඳන්ම බොහෝ දෙනෙක් මට සම්බන්ධ වෙලා කතා කරනවා. අපිට දැන් එක්කෙනෙක් කිව්වා මෙහි රැකියාවක් තියෙනවා සමාගම්වල, අපිට කොල්ලෝ 5 දෙනෙක් ඕනේ, 10 දෙනෙක් ඕනේ, 50 දෙනෙක් ඕනේ කියලා. දැන් මේ වගේ කතාවල් කියලා මෙයාලගෙන් විශ්වාසය ලබාගෙන මෙයාලගෙන් කට්ටියක් ගෙන්වා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී පාස්පෝර්ට් කෝපි මේ සියලු දේම මේගොල්ලන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙතන ගෘහ සේවිකාවන් තමයි බොහෝ දෙනෙක් අහු වෙලා තියෙන්නේ. තමන්ගේ නිවාසික ප්‍රදේශවල ඉන්න අපේ නිවස ළඟ ඉන්න දරුවන්, ඒ වගේම නේදායෝ දරුවන්, මේ වගේ බොහෝ දෙනෙක්ව මෙයාලා සම්බන්ධ කරලා දීලා තියෙනවා. මේ වෙන විට ලක්ෂ 50ක්, කෝටියක්, කෝටි එකමාරක් මෙන්න මේ වගේ විවිධ ගානවල් වලට අහු වෙලා තියෙනවා අපේ ගෘහ සේවිකාවන්. විශේෂයෙන්ම පහුගිය දවස්වල මට දෙදෙනෙක් තුන්දෙනෙක් සම්බන්ධ වුණා. සියලු දෙනාම ලක්ෂ 50යි, කෝටියයි මෙන්න මේ වගේ ගානට අහු වෙලා තියෙනවා. 4-5 දෙනෙක් නෙමෙයි 10-20 දෙනෙක්ව එකතු කරලා සම්බන්ධ කරලා දීලා තියෙනවා. මෙයාලත් නොදන්නව මේ සම්බන්ධ කරලා දීලා තියෙන්නේ. ඒ ළමයිනුත් ලංකාවේ ඉන්න ආර්ථික තත්ත්වය නිසා තියෙන දේවල් දේපළවල් විකුණලා ණය අරගෙන පොලියට අරගෙන සල්ලි ටිකක් එකතු කරලා මෙන්න මේ මිනිසුන්ට දීලා වීසා ලබා දෙනවා කියලා තමයි මේගොල්ලන් ඔක්කොම කරලා තියෙන්නේ. අන්තිමට සමහර තැන්වල වීසා ලබා දීලා තියෙනවා. වීසා ලබා දුන්නාට පස්සෙත් ඒ අදාළ හිමිකරුවා නැති නිසා කුවේට් රටටත් පැමිණි නැවත ගිහින් තියෙනවා සමහර ළමයි. ඉතින් මෙන්න මේ වගේ වංචාව නිරන්තරයෙන්ම කුවේට් රටේ ගොඩාක් තැන්වල සිද්ධ වෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියනනම් මුහුණුපත Facebook එකේ හරි TikTok එකේ හරි ඔබ රැකියාවක් සොයාගන්න උත්සාහ කරනවා නම් නීති අනුකූලව ලියාපදිංචි වෙච්ච ආයතනවල තියෙනවා නම් ඒ හරහා උත්සාහ කරන්න. එහෙම නැත්නම් අදාළ ආයතනවල වල සේවය කරන කම්කරුවන් සාමාන්‍යයෙන් කම්පැනි එකක සේවය කරනවා, එයාගේ කම්පැනියට එයාලඟම සේවය කරන්න කෙනෙක් ඕනේ කියලා කියනවා නම් විතරක් විශ්වාස කරන්න. අමතරව ඒත් ඔබ අඳුරන කෙනෙක් නම් ගොඩාක් හිතවත් විශ්වාසවන්ත කෙනෙක් නම් පමණක්. එහෙම නැතුව Facebook වල, එහෙම නැත්නම් Messenger හරහා, එහෙම නැත්නම් TikTok හරහා එක එක්කනා දාන post වලට සල්ලි දීලා අහු වෙන්න එපා කරුණා කරලා. ඒ වගේම කුවේට් රටේත් මිනිස් ජාවාරම් කරුවන්ට එරෙහිව මේ වෙන විට ක්‍රියාකාරී වැඩවල් පටන් අරගෙන තියෙනවා. මෙන්න 97-28-82-11 මේකත් WhatsApp අංකය. ඒ වගේම 97-28-82-00 මෙන්න මේ අංකයේත් WhatsApp අංකයක් තමයි. මිනිස් ජාවාරම් කරුවන්ට එරෙහිව ඉදාරතල් ආම්ත් ලෂෝන් ලෙකාමත් මෙන්න මේ ආයතනයටත් ඔබ දෙනුවත් කරන්න පුළුවන්. මතක තියාගන්න වංචාකරුවන්ගෙන් අහු වෙන්න එපා. බොහෝ දෙනෙක් මේ වෙන විට වංචාවට අහු වෙලා තියෙන නිසාමයි මේක කියන්නේ. කුවේට් නිවස ඉස්සරහා ගෘහ සේවිකාවන් දෙදෙනා කරපු මෝඩ වැඩක් ගැන තමයි මෙතන මම දෙනවත් කරන්න යන්නේ. මම පහුගිය දවස්වල දවස් දෙකකට කලින් මම කුසූර් කියන මන්තකාවලට ගියා. ඉතින් එතන මට ලොකේෂන් එකක් එවලා තිබුණා. ලොකේෂන් එක හරිනේ, මට ඒක හොයාගන්න බෑ. ඒ නිසා මම එයාට වීඩියෝ කරලා කතා කර කර යනවා. දැන් මෙන්න බලන්න මේක රවුන්ඩ් බෝඩ් එක, මම මෙන්න මෙතන ඉන්නේ, ආවල්තන ඉන්නේ කියලා මං කියවගෙන යනවා. ඉතින් ඒ අවස්ථාවේදී මම දැක්කා හොඳ වත්තක් වගේ ලස්සනට මල් වවලා තියෙන නිවසක ඉස්සරහා මල් ටිකක් කඩනවා. එතන නිකන් ඉන්නවා, එයාලා මල් කඩාගෙනම ඉන්නවා. එතකොට මම හිතුණා, ඉතින් මට හිතුණා එයාලා ඉතින් එතන වැඩ කරනවා ඇති, ඒ නිවස ගෘහසේවිකාවන් වෙන්නේ නැති කියලා. මම මේ ලස්සන මල් ටිකක් බලාගෙන ඔහොමම එයාට මේ වීඩියෝ එකත් කිව්වා, මෙන්න බලන්න මේ මල් වාගයක් තියෙනවා, මෙන්න මේ නිවස ළඟ තමයි ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම එයාට වීඩියෝ කරන ගමන්ම මම දකින්නවා මේ සහෝදරියෝ දෙන්න එතන මල් කෑලි ටිකක් කඩාගෙන ඔහොමම ඉස්සරහට පව කරලා යනවා ඒ නිවස. එතකොට අතේ තියෙන ජෙමියා බේක් එකක්. මං හිතන විදිහට මෙයාලා ජෙමියා ගිහිල්ලා එන ගමන් මෙන්න මේ මල් ටිකකුත් මේ නිවසෙන් කඩාගෙන යන්න ඇති. ඉතින් මෙන්න මේක කොයිතරම් මෝඩකම කියලා ඔබට දෙන්නව නම් දෙනෙන්නේ
එතනදී ඒ හිමිකරුවගෙන් ඔය සමහර විට ඔය අවසරයක් ලබා ගත්ත නම් කමක් නැහැ. ඒ නිවස අයිතිකාරයාගෙන් මට මල් කැලක් කඩන්න ඕනේ කියලා අවසරයක් ලබා ගත්ත නම් කමක් නැහැ. නමුත් අවසරයක් නොමැතිව ඔබ මේ වගේ වැරද්දක් කරලා තිබුණොත් ඉහළ දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙයි ඔබට. ඔබ අවුරුදු 10ක් 20ක් හම්බ කරත් ඒ දඩ මුදල් වලට ඔබගේ වැටුපක සමාන වෙන්න නැහැ. මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙලා තිනවා පුංචි පුංචි වැරද්දට ඉහළ දඩ මුදල් ගෙවලා තිනවා අද වෙනතුරු ගොඩාක් කම් කරුවන්. ඉතින් මෙන්න මේක මට දෙනුවත් කරන්න ඕනේ කියලා හිතුණා විශේෂයෙන්ම මොකද දැන් අපි ගොඩාක් ආය ඉතින් දෙවියන් වඳින ආය ඉන්නවා. එතකොට දෙවියන් වඳින්න මේ වගේ මලක් තිබ්බුත් හොඳයි කියලා ඒ මල් එකක් කඩන්නට ඉඩ තියෙනවා. නමුත් අවසර නොමැතිව මේ වගේ වැරදිවල නම් කරන්න එපා. සමහර විට අහු වුණොත් ඉහළ දඩ මුදලක් ඔබට ගෙවිය යුතුයි. මතක තියාගන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. නමේ හැවරදි සිසුවෙකුට තමන්ගේ සුනකයව තමන්ගේ සුරතල් බල්ලව යවලා පහර දීපු කොයිටි පුද්ගලයාගෙනත් මෙන්න ප්‍රවෘත්තියක් ඇවිල්ලා තියෙනවා. සුනකයාගෙන් තරුණ ලෙස පහර කෑමට ලක් වෙලා සුනකයා කාලා ඇඟේ පුරාම තුවාල වෙලා බරපතල තුවාල සමග රෝහල් ගත වෙලා තියෙනවා මේ වෙන විට මේ දරුවා. හේතුව මොකද ඒ නිවස සෙල්ලම් බඩු වගේක් තියෙනවා උතන ගාඩන් එකේ ඒ ළමයා ගිහින් සෙල්ලම් කරගෙන ඉඳලා තියෙනවා. මේ අවස්ථාවේදී ඒ අදාළ නිවස හිමිකරුවා තමයි මෙන්න මේ වගේ අසාධාරණයක් කරලා තියෙන්නේ. පුංචි ළමයෙකුට බලන්න නමේ හැවරදි දරුවෙකුට තමන්ගේ බල්ලව විවෘත කරලා යවනවා කියන්නේ අපි කවුද? අපිට මේ වගේ පව් කියලා හිතන මිනිස්සු ඉන්නවද? සමහර විට හොඳ මිනිසුන් තින්නවා. ආ ඕනද මල් කඩා ගන්න කියලා කියන මිනිසුන් තින්නවා. මල් කැඩුවේයි දිනව 10000ක් දෙන්න ඕනේ. එහෙම කියන මිනිසුන් තින්නවා. කරුණාකරලා පරිස්සම් වෙන්න. අද රාත්‍රියේ 10 සිට පෑය 6ක කාලයක් ජල සැපයීම දුර්වල වෙයි කියලා දෙනවත් කරලා තිනවා ජල හා විදුලි බලශක්තිය අමාත්‍යාංශය. විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රදේශයේ තමයි සඳහන් කරලා තියෙන්නේ ඛයිෆාන් කුවෙත් සිටි මන්සූරියා ෂෝයික් නේවාසික ප්‍රදේශ ෂෝයික් කාර්මික ප්‍රදේශ හවාලි ෂාමියා අබ්දුල්ලාල් සාලම් දස්ම අනුසහ මෙන්න මේ ප්‍රදේශවල අද රාත්‍රියේ 10 සිට පෑය 6ක කාලයක් ජල සැපයීම දුර්වල වෙයි කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. සමහර විට මේ වැඩ කටයුතු ටික මේන්ටනන්ස් වැඩ තමයි තියෙන්නේ. සමහර විට ඒක ප්‍රමාද වුණොත් හෙට දවසේ සිකුරාදාත් සමහර විට ජල සැපයීම දුර්වල වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ හාරිස් කෙනෙක් නම් නිවස රියදුරු කෙනෙක් නම් එහෙම නැතුව අපාර්ට්මන්ට් වල බිල්ඩින් වල ඉන්න කෙනෙක් නම් ඇඳුම් ටික හොදන්න ඒ වගේ වැඩ කටයුතු ටික ඔබ කරන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රාස්පදින්දා රාත්‍රිය සිකුරාදා උදේ තමයි. ඒ වුණාට බලා ගන්න අනිවාර්යෙන් වතුර තත්ත්වය කොහොමද කියලා. සමහර විට ටැංකියේ තියෙන වතුර ටිකක් ඔබට හොඳ වේගෙන් එනවා ඇති. නමුත් ජල සැපයීම හරියට ඔබට බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් යන්න කෙලින්ම මීටරක ළඟ. ඔතන තියෙනවා ජල එන මීටරක තියෙනවා. එතන මීටර ළඟ බලන්න මීටරේ දුවනවද නැද්ද කියලා. සමහර විට මේ වාටර් මීටර එක දුවන්නේ නැත්නම් වැඩ කරන්නේ නැත්නම් ඔහොමම නවත්තන්න. කිසි දෙයක් කරන්න එපා. වතුර තියෙන ටිකත් හරියට පාවිච්චි කරන්න පරිස්සමෙන්. අන්තිමට හොදන්නවත් වතුර නැතුව යයි. පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම මෙන්න මම ඊයේ දෙනවත් කරලා තිබුණා කුවෙයිට් අලුත් ප්‍රොජෙක්ට් එකක්. තද අපද්‍රව්‍ය ටික පිරිපහදු කරලා අලුත් වැඩ කටයුතු ටිකක් ආරම්භ කරනවා කියලා මහනගර සභාවෙන්. මෙන්න මේකට වැඩ කටයුතු ටික දැනට ඩෙමෝ වීඩියෝ එකක් හරහා දැන් පෙන්නුම් කරලා තිනවා. බොහෝ දිනෙකට රැකියාවක් ලැබෙනවා. කුවෙයිට් පරිසරයේ ආරක්ෂා කරන්නටත් පුළුවන් කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ. මේ ඩෙමෝ වීඩියෝ එක තියෙනවා, ඔබටත් බලා ගන්න පුළුවන්. النفايات اللي تطلع من بيتكم تدرون وين تروح؟ تولد الكويت 10000 طن من النفايات المنزليه الصلبه يوميا ويتم توزيع هذه النفايات على مرادم مختلفه دار مدار الكويت. هذه المرادم تحتل مساحات واسعه من اراضي الكويت وتقوم شركات خاصة يتم التعاقد معها على ردم النفايات المنزلية الصلبة. مع مرور الوقت تبدي تنترس هذه المرادم وتصل لطاقتها الاستيعابية وتحتاج لإعادة تأهيل بتكلفة عالية على خزينة الدولة. من هنية فكرة تحويل نفايات البلدية الصلبة لوقود جاف بديل، وبناء على قرار مجلس الوزراء رقم 1271 المتخذ في اجتماع رقم 43/3/2023 المنعقد بتاريخ 13/11/2023 تم التنسيق بين بلدية الكويت والهيئة العامة للبيئة ووزارة المالية بالتعاون مع إحدى الشركات الوطنية الكويتية المملوكة جزئيا من الهيئة العامة للاستثمار ببناء مصنع للوقود البديل، وتكفلت الشركة بإنشاء وإدارة المصنع بدون أي تكلفة على الدولة. وهذا المصنع يعتبر الأكبر من نوعه في المنطقة وفي العالم،
وراح يقوم بتحويل مفايات مردم مينا عبد الله الصلبة إلى وقود بديل ويغنينا عن إعادة تأهيل المردم لمدة 15 سنة. سيعالج هذا المصنع ما يقارب 20% من نفايات البلدية البنزلية الصلبة اليومية بالكويت، ويقوم المصنع بفرز النفايات العضوية عن النفايات الغير عضوية وتحويل النفايات الغير عضوية المضرة بيئياً إلى وقود بديل. سيستخدم الوقود البديل في الصناعات الوطنية بديلاً عن الفحم الحجر، وهذا يرفع رصيد الكويت الكربون ويعلي تصنيف دولة الكويت البي. هذا يساعد دولتنا في المعاهدات والاتفاقات الدولية المناخية، ويساهم مشروع مصنع الوقود البديل بتخفيض الكويت والتخلص من الروائح الكريهة والحفاظ على المياه الجوفية من التلوث وتوفير العبء على الأراضي، كما أنه يوفر فرص عمل للشباب الكويتي ويحفظ لنا الكويت لنا والعيال. مع مشروع مصنع الوقود البديل تربج خضر يا كويت. إيوا جيما මෙන්න මෙච්චර පිරිසුදු කරන්න වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම ඔබ දන්නවා පහුගිය දවස්වල ජාතික සැමරීම උත්සවයේදී මෙන්න කොයිට් ටවර්ස් පිරිසුදුවට ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම බයිසිකල් පදින්න, ඒ වගේම එවිදින්න ලස්සන තැනක් වගේ හදලා තියෙනවා. ඒ ලස්සන අවලස්සන වුණා තව ටික දවසෙන්. මෙන්න කොයිටි පුරවැසියෙකු දෙනවත් කරලා තියෙනවා වීඩියෝ එකක් හරහා. මෙන්න බලන්න දවස් කීපයයි මේක මේ විදිහට ලස්සනට හැදුවේ. නමුත් දැන් තියෙන තත්ත්වය මොකද කියලා බලන්න. السلام عليكم. شوف مشروع توه مسوينا خالص. شوف الوساخة. مشروع توه خالص. واجهة بحرية. شوف. شوف لا تقولوا لي كويتي. لا تقولوا لي كويت والله ما يقطع. شوف اللي عذر. شوف. 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 شوف الوساخة. تول مشروع تول مشروع بسم الله الرحمن الرحيم. شوف الوساخة شو وين قاطين شو وين قاطين طلب وطاب. شوف حرام مشروع توه خالص الناس فرحانة كذي قاطين الوساخة هذه. ماني عارف شنو هالبشر هذه. شوف هناك الوساخة مشروع توه خالص حلو زينة ناس تمشى. شوف يعني ما نعرف الدولة تقط الملايين على هالمشاريع والناس غير محترمة والله العظيم. شوفوا شوف الوساخة شوف الوساخة يعني في زبالة في مكان مخ. أبدا داكين بولوان مثلنا ميقولانج ويرد دات تيانا ما هنقدر سبعة ويرد مكده دان مثلنا دهاس غرنا واقع مينسو ينوا نموت أبدرو سايس كبالاننا چوٹي أبدرو ويكات تماتي يلا تيانا باچنا ياك إذن مننا ميبي ديتا චූටි අපදරෝ එක 10 දෙනෙක් 15 දෙනෙක් දැම්මම පිරෙනවා. ඉතින් ඊතුරු මිනිස්සු මොකද කරන්නේ? යන එන තැන තමයි දාන්නේ. මේවට හොඳ ලොකු විශාල ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් අපදරෝ වාචනයක් සාමාන්‍යයෙන් එළියට පේන්නේ නැත්තත් යට බේස්මන්ට් කරලා දැම්මනම් ඇත්තරම ගොඩාක් වටිනවා. ඉතින් ඒගොල්ලන් ඒක අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. පුංචි වාචනයක් තියලා සියලු දෙනාටම අපදරෝ වාචනයටම දාන්න කියන එක නම් ගොඩාක් වැරදි. ඒ වගේම වැඩ බලන අමාත්‍යාංශය ගුඩාක් ස්තුති. වලක් පෙන්නවා. ඒ වලේ නම් වහලා තියෙනවා. නමුත් ඒක ළඟම ළඟම තියෙන වලවල් ටික අතහැරලා ගින්. තව එක්කෙනෙක්ගේ තරහ. ناكم الدوار. مشكورين طلعتوا سويتوا. زين الحفر دزيت حق وزارة الأشغال نفس الشيء حفر. شوف الحفرة شنو غزرها هذه؟ يم الدوار هذا الدوار كاهو هذا الدوار. زين انتو سويتوا كملوا حصانكم. شوفوا 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 الحفر شوف ايش قاعد يطلع منها. شوف ايش يطلع منها الحفرة ايش غزرها هذا. شوفها شوف الحفرة شوف الحفرة ايش غزرها. ها شوف هذا تارسين هطابوق احنا خدنا الوزيرة شوفوا لنا حل. كلمناكم سويتوا لنا الدوار. شوف كم مرة احنا قاعدين نصور لكم. خلاص جيتوا هني سكروا هذه اللي يمها. شنو المشكلة يعني؟ انتوا جايين جايبين معداتكم. كملوا الشارع. كملوا اللي حواليكم اللي تمرون على منها الحفر تمرون على حفرة سكروها. الا المواطن يقول لكم هذا الدوار هذا هو. انتم سويتوني كم واحده خليتوا هاي كلها الحبر هذه موجوده رجاء.
වැඩ බලන අමාත්‍යාංශයේ වැඩ මේක තමයි. දැන් වලක් තියෙනවා. දැන් එයා වීඩියෝ කරලා එවලා තියෙනවා මේ වගේ වලක් තියෙනවා අපේ කඩේ ඉස්සරහා චුට්ටක් ඇවිල්ලා මේක හදන්න කියලා. දැන් එයාලා ඇවිල්ලා වල හදලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වහලා හදලා දීලා තියෙනවා. නමුත් මොකද වෙලා තියෙන්නේ? එක වලක් විතරයි වහලා තියෙන්නේ. එතන කෙලින්ම තියෙනවා වලවල් ගොඩාක්. ඒවට අතවත් තියලා නැහැ. දැන් මේ මිනිස්සු අහන්න එක හරි ඔයාලා ගාව ආයුධ තියෙනවා ඒ වගේම ඒවට සම්පූර්ණ උපකරණ තියෙනවා. එතකොට ඒ ඉතුරු වල ටිකත් වහලා යන්න තිබුණානේ. ඇත්තටම සමහර වැඩ කටයුතු ටික මේකෙන් ගොඩාක්ම අසරණ වෙන්නේ රියදුරන් විශේෂයෙන්ම. ඔබ දන්නවද මෙන්න මේ පාරවල් අයිනේ තියෙන වතුර ටික වාහන සෝදලා ඉවර වෙලා රියදුරන් ඇතුළට ගිහිල්ලා නිවස ඇතුළට ගිහිල්ලා නැවත වෙලා බලනකොට ඒ වතුර ටික හිටින වතුර ටිකත් එක්ක ටයර් වෙදිලා සම්පූර්ණයෙන්ම වාහන ටික නැවතත් මඩ වෙදලා තියෙනවා. මම ඇතුළේ ගොඩාක් රියදුරන්ට මේක ලොකුම අසාධාරණයක්. එහෙනම් ඔබගේ අදහසත් පළ කරන්න. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න. පුළුවන් නම් ලයික් එකක් කරන්න, subscribe කරන්න. සියලු දෙනාටම දෙවි පිටයි.